ඉතින් ඔයාලා තෝරගත්තේ ටෙක් ඩිපාර්ට්මන්ට් එකද එහෙම නැත්නම් ඉංජිනේරි ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරන්නද නැත්නම් කේටරින් ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරන්නද කියන එක මත ඊට පස්සේ ඔයාලා තෝරගන්න ඕනේ මම ලංකාවේ මොන මොන ආයතන තුලින්ද මට මේ පුහුණුව ලබා ගන්න පුළුවන් නැවකට යන්න පුළුවන් ප්‍රාථමික පුහුණුව නැත්නම් ඒ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක කම්ප්ලීට් කරන්න පුළුවන් ඒ අනුව මුලින්ම අපි හිතමු එහෙම ආයතනය තෝරගන්නකොට ආයතන 13ක් දැනට ලංකාවේ රෙජිස්ටර් කරලා තියෙනවා DGMS ඔෆිස් එකේ කියන්නේ Merchant Shipping Secretariat එකේ එයාලගේ වෙබ්සයිට් එක මම මෙතන දාලා තියෙනවා dgshipping.government.lk කියලා. ඒකේ තියෙනවා ට්‍රේනින් ඉන්ස්ටිටියුට් යටතේ දැනට රෙජිස්ටර්ඩ් ආයතන 13 ඒලගේ කන්ටැක්ට් නම්බර්ස් එක. එතකොට ඔයාලට ඒ 13න් කැමති තැනකට කෝල් කරලා විස්තර දැනගන්න පුළුවන් ඒගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම් සම්බන්ධව ඒවට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. නමුත් මොන මොන ආයතනද මම කන්ටැක්ට් කරලා මොන මොන ආයතන වලින්ද මේ ඔපචුනිටීස් බලන්න ඕනි කියලා මම පොඩි ගයිඩ්ලයින් එකක් මේකෙදි දෙන්න. එතකොට මේක කරන්න කිසිම අනුග්‍රහයක්වත් කාටවත් නෙමෙයි නිකන් ගයිඩ්ලයින් එකක් විදිහට ඕනමොස්ට් කෙනෙකුට තමන් කැමති ආයතනයකට ඒක ගවර්න්මන්ට් හෝ වේවා ප්‍රයිවට් හෝ වේවා කැමති තැනකට තමන්ට පහසු විදිහට යන්න පුළුවන්. මුලින් අපි කතා කරමු ටෙක් ඩිපාර්ට්මන්ට් එක ගැන. ඒකෙදි ටෙක් ඔෆිසර් කෙනෙක් වෙන්න නම් හිතන්නේ ඉන්නේ ගවර්මන්ට් ඉන්ස්ටිටියුට් එකක් තියෙනවා NDT අපි හැමෝම දන්නවා කර්ණාටක මොරටුව කැම්පස් එක සම්බන්ධව වාට ඒකට ඇප්ලයි කරන්න පුළුවන් අනිවාර්යෙන් වාට A levels on මේ අනුව වාට ඒකට ඇප්ලයි කරන්න පුළුවන් ඊට පස්සේ ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් තියෙනවා සිනෙක් මැරිටයිම් කැම්පස් එක MSTI එක ඒ වගේ ආයතන වලට ඩෙක් ඔෆිසර් රෑන්ක් එකකට ඇප්ලයි කරන්න පුළුවන් කැඩට් ප්‍රෝග්‍රෑම් එකට ඉන්වෝල් වෙන්න පුළුවන් එන්රෝල් වෙන්න පුළුවන් ඊට පස්සේ හිතනකො රේටින් කෙනෙක් ඩෙක් සම්බන්ධ රේටින් කෙනෙක් වෙන්න නම් ඔයාලට මහබලටෙන් ඉන්ස්ටිටියුට් එක ඕෂන් යුනිවර්සිටි එක එහෙම නැත්නම් ප්‍රයිවට් ඉන්ස්ටිටියුට්ස් වල තියෙනවා LPS එක ලංකා ඇකඩමි UNK Global Maritime Rainbow CINEC MSTI ඔය කියන ඉන්ස්ටිටියුට්ස් ඕන එකකින් ඒක කන්ටැක්ට් කරලා ඒ ප්‍රෝග්‍රෑම්ස් වලට ඉන්රෝල් වෙන්න පුළුවන් කේටරින් ඩිපාර්ට්මන්ට් එක සම්බන්ධව නම් ප්‍රයිවට් ඉන්ස්ටිටියුට්ස් වල ඒගොල්ලන්ට කතා කරලා එයාලගේ ඒ කෝසස් තියෙන තැන් මම දන්නවා සිනෙක් එකේ තියෙනවා MSTI එකේ තියෙනවා රේන්බෝ වර්ල්ඩ් මැරිටයිම් නේ රේන්බෝ එකේ නෙවෙයි තව එකක් තියෙනවා මට ඒක එන්නවා මතක නා වින්ස්ට්‍රා ඒකේ තියෙනවා ඒ ආයතන කන්ටැක්ට් කරලා කේටරින් ඩිපාර්ට්මන්ට් එක සම්බන්ධ කෝසස් වලට එන්රෝල් වෙන්න පුළුවන් එතකොට එන්ජින් ඩිපාර්ට්මන්ට් එකේ වා ඉංජිනේර් ඔෆිසර් කෙනෙක් වෙනවා නම් ඔයාලට රජයේ ආයතන තියෙනවා දෙකක් එකක් තමයි කර්ණායක IET එක Institute of Engineering Technology කියලා කියනවා නැත්නම් අපි MES එක කියලා කියනවා ඉස්සරක TTI කියලා ඒ ආයතනය මේ සඳහන් කරගෙන ඒ ආයතනය A-levels max කරලා තියෙනවා නම් apply කරලා යන්න පුළුවන් එහෙම නැත්නම් NDT එක NDT එකේ තියෙනවා Marine Engineering Technology කියලා ස්ට්‍රීමක් ඒකට apply කරලා ඒකට යන්න පුළුවන් නැත්නම් ප්‍රයිවට් ඉන්ස්ටිටියුට්ස් වල සිනෙක් එක MSTI එක වගේ ආයතන වලට ඔයාලට කතා කරලා ඒ ප්‍රෝග්‍රෑම් වලට එන්රෝල් වෙන්න පුළුවන්. මීළඟට මම කතා කරන්න ඉංජිනේර් ඔෆිසර් කෙනෙක් විදිහට කොහොමද ඔයාලට යන්න පුළුවන් ගමන හදාගන්න. මේ කියන්නේ කැඩට් කෙනෙක් විදිහට ජොයින් වෙලා හරි එහෙම නැත්නම් රේටින් කෙනෙක් විදිහට ජොයින් වෙලා හරි නැවකට චීෆ් ඉන්ජිනියර් කෙනෙක් රෑන්ක් එක දක්වා යන්න තියෙන හරි මාර්ගය මොකක්ද කියලා. මේකෙදි පොඩක් ස්ලයිඩ් එකේ අකුරු පොඩි මොකද එක්ස්ප්ලේන් ලියන්න තියෙන ගොඩක් දේවල් තියෙනවා ඒ ටික දැමිය යුතුම නිසා මම පොඩ්ඩක් මේ විදිහට ස්ලයිඩ් එක හැදුවා. නමුත් මේකේ මම බලන්න ඩිස්ක්‍රිප්ෂන් සෙක්ෂන් එකේ මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේක මම බ්‍රවුසර් එකක් විදිහට මේ සේරම PDF ෆයිල් ස්ලයිඩ් ටික හදලා PDF එකක් විදිහට දානවා. එතකොට ඔයගලන්ට මේක රිෆර් කරන්න පුළුවන් පස්සේ. හරි. මුලින්ම අපි හිතමු කෙනෙක් තෝරගන්නවා මම කැඩට් කෙනෙක් විදිහට එන්රෝල් වෙනවා. එහෙනම් එයා එන්රෝල් ඇන්ඩ් කම්ප්ලීට් ඇන් ඉංජිනියරින් කැඩට් ප්‍රෝග්‍රෑම්. ඒ කියන්නේ කැඩට් ප්‍රෝග්‍රෑම් එකකට යන්න ඕනේ. ඒක සම්බන්ධව අපි කිව්වා ආයතන කලින් ප්‍රයිවට් ඒවා දෙනවා නැත්නම් ගවර්න්මන්ට් ඒවා. හිතන්න එයාට GC O level ක්‍රෙඩිට් පාස් එකක් ඉංග්‍රීසි වලට තියෙනවා. සහානිකුත් විෂයන අදාළ විදිහට පාස් වෙලා එයා A levels කරලා math stream එකෙන් NDT හරි නැත්නම් NDS නැත්නම් කර්ණායක IIT එකට යන සුදුසුකම් ලැබලා තියෙනවා. ඒකට එයාට තෝරගන්න පුළුවන් ඒ ආයතන දෙකෙන් එකක්.
ඒ ආයතන දෙකින් එකක තියෙන ප්‍රෝග්‍රෑම් එක කම්ප්ලීට් කරාම සාමාන්‍යයෙන් NDT එකේ 3 year ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා ට්‍රේනින් එක. කර්ණාටක IIT එකේ ට්‍රේනින් එක අවුරුදු 4ක ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. දැන් අලුත් සිලබස් එකකට ඒකත් අවුරුදු 3කට කිට්ටුන ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. ඒසර දෙකේම equal වගේ යන්නේ. ඒ ප්‍රෝග්‍රෑම් එක කම්ප්ලීට් කරලා ඔයාලට නැවකට ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී නැවක් හොයාගන්නේ කොහොමද? මේ ආයතන දෙකෙන් මේ රජය ආයතන ඩිරෙක්ට් යොමු කරන්නේ නැහැ මෙහෙම වර්ගන්සි මෙන්න මේ නැවට දාලා දෙනවා කියලා. ගොඩක් වෙලාවට ඔයාලා පර්ෆෝම් කරන විදියට ඔයාලා මාක්ස් ගන්න විදිහට සමහර විට එතන තියෙන පුළුවන් කන්ටැක්ට්ස් ආයතන ප්‍රධානියට ඒ විෂය භාර ප්‍රධානියට අපි හිතනවා HOD head of department හරි නැත්නම් එන lecturers හරි නැත්නම් තමන්ගේ තියෙන ඇඳුරුන් කමකින් හරි නැව්වල cadet rank එකට engineering cadet rank එකට vacancy තියෙනවා නම් ඒකට apply කරලා ඔයාලට පුළුවන් නැවකට නගින්න මේ courses complete කරා. ඊපස්සේ short courses ටික complete කරලා CDC එකක් අරගෙන sign on වෙලා ඊපස්සේ ඔයාලට යන්න පුළුවන් නැවකට cadet කෙනෙක් විදියට. එහෙම නැවකට cadet කෙනෙක් විදියට ගිහිල්ලා හරි. එතනට එන්න තව ක්‍රමයක් තියෙනවා. අපි කතා කරේ government. ප්‍රයිවට් ඉන්ස්ටිටියුට්ස් වලට වාඩ පුළුවන් ඔයාගේ ඒ ලෙවල් තේරෙනනම් ඔයා ගවර්න්මන්ට් යන ඩිසයිඩ් කරන්නේ මම යනවා ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් එතකොට තියෙනවා වාඩ කෙලින්ම ඒ ලෙවල් තේරෙනනම් සිනෙක් එකටයි MST එකටයි අප්ලයි කරලා ඒ කියන්නේ යන්න පුළුවන් MSTI එක තියෙන්නේ මර්දානේ සිනෙක් එක තියෙන්නේ මාළඹේ මේ කියන ආයතන දෙක කන්ටැක්ට් කරලා වාඩ යන්න පුළුවන් හිතන්න කෙනෙකුට මෙන්න මෙහෙමත් තියෙනවා ඒ ලෙවල්ස් තියෙනවා 6 passes passes 6ක් තියෙනවා එයාට තියෙනවා maths science සහ english කියන ඒවට s passes අර හයෙන් අනිවාර්යෙන් මේ තුන තියෙන්න ඕන මේ තුන තියෙනවා නම් සහ ඊට පස්සේ එයා a levels කරලා තියෙන්නේ maths වලින් සහ ඒකට passes දෙකක් තියෙනවා එහෙම නැත්නම් bio වලින් කරලා තියෙන්නේ ඒකෙත් passes දෙකක් තියෙනවා නා ඒ passes දෙකෙන් එකක් මැත්ස් බයෝ කරලා ඊ තියෙන පාසස් දෙකෙන් එකක් ෆිසික්ස් හරි එහෙම නැත්නම් මැත්ස් හරි නම් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් මේ සිනෙක් එකකට හරි MST එකට. එහෙමත් නැත්නම් ඔයාට තියෙන නම් S pass for engineering technology and one another S pass වෙන තියෙන සබ්ජෙක්ට් එකකට. එහෙමත් නැත්නම් S pass for biotechnology and S pass for science for technology or S pass science for technology and one other is pass මෙහෙම තියෙනවා නම් ඔයාලට පුළුවන් ඊළඟට ආය ඇප්ලයි කරන්න සිනෙක් එකට හරි MST එකට හරි මේක ඔයාලට හරියටම ක්ලියර් නැත්නම් පුළුවන් ඔයාලට ඒ ආයතනය කන්ටැක්ට් කරන්න දීලා තියෙනවා numbers මේ පිළිබඳ වැඩිතර විස්තර දැනගන්න පුළුවන් ඔයාලට ඒ ආයතන සම්බන්ධ කරගත්තයින් පස්සේ MSS office website එකේ තියෙනවා ආයතන වල විස්තර දාලා ඒ ආයතන කන්ටැක්ට් කරලා වැඩි විවර විස්තර දැනගන්න පුළුවන්. ඊට පස්සේ තව මාර්ගයක් තියෙනවා. මේ අපිට ඉංජිනේරින් කැඩට් කෙනෙක් වෙන්න තියෙන පාත් එක. ඊට අමතරව අපිට පුළුවන් ඉංජිනේරින් එන්ජින් රේටින්, ඉංජිනේරින් රේටින් කෙනෙක් වෙලත් අපිට ඕන චීෆ් ඉංජිනේර දක්වාම යන්න පුළුවන්. ඒකට යන පාරකුත් තියෙනවා. හිතන්න ඔයාට තියෙන්නේ O level 6 passes තියෙනවා. හැබැයි ඒකට maths, science and english වලට credit passes තියෙනවා. එහෙම තියෙනවා නම් ඔයාලට යන්න පුළුවන් enroll වෙන්න පුළුවන් rating training program එකකට තියෙනවා මේ ආයතන වල සිනෙක් එකේ හරි මම කලින් කතා කරපු ආයතන තියෙනවා අදාළ ෆිටර් නම් එයා යන්නේ වෙල්ඩර් ෆිටර් නම් ඊට අදාළ පාඨමාලා තියෙනවා එහෙම නැත්නම් oil හරි wiper greaser කියන rank වලට යනවා නම් ඊ අදාළ වලට අදාළ training pre-seed training program එකක් තියෙනවා ඒකට enroll වෙන සාමාන්‍යයෙන් මාස 3ක් 6ක් වගේ ප්‍රෝග්‍රෑම් කාලයක් වෙන පුළුවන්. ඒකට එන්රෝල් වෙලා ඊට පස්සේ වට නැවකට යන CDC එක ෂෝට් කෝස් කරායින් පස්සේ ගන්න පුළුවන්. එතකොට දැන් අපිට අවස්ථා මම 3ක් කතා කරා. එකක් කැඩට් යන විදිහට ක්‍රම දෙකක් තියෙන එකක් ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් අනිත් එක රජයේ ඉන්ස්ටිටියුට්. එහෙම ගිහිල්ලා කැඩට් යනවා නම් අනිවාර්යෙන් මාස 12ක කාලයක් ඔයාලා ට්‍රේනින් එක complete කරන්න ඕන නැව. ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් ගියත්, ගවර්න්මන්ට් ඉන්ස්ටිටියුට් ගියත්, ඉංජිනියරින් කැඩට් කෙනෙක් මාස 12ක් complete කරන්න ඕන. එයාලගේ ඊළඟ exam
ලාස් ්‍රී කියන ලෙවල් එකට යන්න තියෙන එක්සෑම් එකක් ඒක ඒකට යන්න නම් ඔයා අනිවාර්යෙන්ම ඒකට ඉලිජිබල් වෙන්න එක්සෑම් එක කරන්න ඉලිජිබල් වෙන්න ඔයාට අඩුම ගන්න 12 මන්ස් ට්‍රේනිං එක්ස්පිරියන්ස් එකක් වර්කින් එක්ස්පිරියන්ස් එකක් තියෙනවා නැවත හිතන්න ඔයා ගියේ රේටින් කෙනෙක් විදියට කියලා එහෙම නම් ඔයාට මාස 36ක එක්ස්පිරියන්ස් එකක් 36 මන්ස් ඔෆ් සී එක්ස්පිරියන්ස් ඕන වෙනවා ඔයාගේ ක්ලාස් 3 ප්‍රිපටරි කෝස් එකට ඉලිජිබල් වෙන්න කිසියම් වූ කෙනෙක් මේ කියන කරුණු ටික කම්ප්ලීට් කරා නම් ඊට පස්සේ යාට නැවෙන් බැහැලා ඇවිල්ලා ඇප්ලයි කරන්න පුළුවන් ප්‍රිපටරි කෝස් ෆෝ ක්ලාස් 3 එක්සෑම් නාන මාස් තුනක වගේ කෝස් එකක් සිනෙක් එකේ නැත්නම් එන්ඩීඩී එකේ තමයි දරන තියෙන්නේ එම්එස්ටීඅය එකේ තියෙනවා ඉංජිනේරින් කැඩට් ප්‍රෝග්‍රෑම් එතකොට ඒ ප්‍රෝග්‍රෑම් එකට එන්රෝල් වෙන්න පුළුවන් එන්රෝල් වෙලා මර්චන් එතන තියෙන එක්සෑම්ස් ටික කම්ප්ලීට් කරාන් පස්සේ මර්චන් ෂිපින් සෙක්ටරි ටෙකින් පවත්නවා රිටන් එක්සෑම් එකකුයි ඕරල් එක්සෑම් එකකුයි ඒ එක්සෑම්ස් දෙක පාස් වුණාන් පස්සේ ඔයාලට ගන්න පුළුවන් COC එකක් සර්ටිෆිකේට් ඔෆ් කම්පිටන්සි එකක් 3rd ඉන්ජිනේර් කෙනෙක් විදියට ගන්න පුළුවන් operational level engineer කෙනෙක් විදිහට third engineer ද fourth engineer ද කියන්න අපි දන්නේ නැහැ operational level engineer කෙනෙක් විදිහට අපිට පුළුවන් certificate COC එකක් ගන්න. ඒ COC එක අරගෙන ඔයා තව මාස 18ක් complete කරන්න ඕන officer in charge of an engineering watch. නැවක watch එක maintain කරන in charge officer විදිහට complete කරලා තියෙනවා මාස 18ක්. ඊට පස්සේ පුළුවන් ඔයාට සෙකන්ඩ් ඉන්ජිනියර් කියන රෑන්ක් එකට යන්න තියෙන එක්සෑම් එකට අදාළ ප්‍රිපරටරි කෝස් එකට ඇප්ලයි කරා. එතකොට ඒක සාමාන්‍යයෙන් මාස 9ක වගේ පාඨමාලාවක්. මෙතන මාස 18ක් තර්ඩ් ඉන්ජිනියර් විදිහට තියෙනවා නම් ඔයාට පුළුවන් මාස 11ට ඇප්ලයි කරන්න සෙකන්ඩ් ඉන්ජිනියර් කෝස් එකට. ඒකෙත් අර වගේම ප්‍රිපරටරි කෝස් එකේ ඔක්කොම සබ්ජෙක්ට්ස් ඒක තියෙනවා ඩ්‍රෝවින්ස් මෙකැනික්ස් තර්මෝඩයනමික්ස් කියලා වගේ ඉංජිනේර් ඊකේ මෝටර් ඊකේ ජෙනරල් ඉලෙක්ට්‍රෝ ටෙක්නොලොජි නේවල් ආකිටෙක්චර් ওই වගේ සබ්ජෙක්ට්ස් ටිකක් තියෙනවා ඒ ටික ඔක්කොම පාස් වුණා පස්සේ ඔයාලට පුළුවන් සෙකන්ඩ් ඉංජිනේර් මේන් එක්සෑම් වලට යන්න ඒක තියෙන්නේ ඒක කරන්නේ මර්චන්ට් ෂිපින් සෙක්ටරේට් එකෙන් MSS එකෙන් රිටන් එක්සෑමිනේෂන් එක පී ඕරල් එක්සෑමිනේෂන් එක පී තියෙනවා ඒ එක්සෑම්ස් දෙක පාස් වුණාන් පස්සේ ඔයාලට සෙකන්ඩ් ඉන්ජිනියර් COC එක ගන්න පුළුවන් සෙකන්ඩ් ඉන්ජිනියර් COC එක අරන් සෙකන්ඩ් ඉන්ජිනියර් විදිහටම මාස 12ක් සේල් කරලා තියෙනවා එහෙම නැත්නම් ලයිසන් එක අතේ තියාගෙන සෙකන්ඩ් ඉන්ජිනියර් ලයිසන් එක අතේ තියාගෙන ඔයා මාස 18ක් ඔපරේෂනල් ලෙවල් ඉන්ජිනියර් කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවා නම් ඔයාට චීෆ් ඉන්ජිනියර් එක්සෑම් වලට කරන ප්‍රිපරටරි කෝස් එකට ඇප්ලයි කරන්න ඔයා එලිජිබල් වෙනවා. එතකොට මේ මාස 12 කාලය සෙකන්ඩ් ඉන්ජිනියර් මාස 12 හරි ඔපරේෂනල් ලෙවල් ඉන්ජිනියර් කෙනෙක් විදියට මාස 18 කියන එක හරි කම්බිනේෂන් එකක් කරලා ප්‍රෝරේට් කැල්කියුලේෂන් එක කරලා තියෙනවා. එතකොට 1 month second engineer කියන එක equal කරලා තියෙනවා 1.5 month as operational level engineer කෙනෙක් කියලා. ඒ කියන්නේ කෙනෙකුට තියෙනවා නම් මාස අපි හිතමු කීපයක් තියෙනවා second engineer විදිහට මාස 8ක් වගේ. ඉතිරි මාස 4ට 1.4 වලින් වැඩි කරලා 1.5 වලින් වැඩි කරලා මාස 6ක් third engineer විදිහට යාට තියෙනවා නම් experience අතන 8යි මේ 6 මාස 14ක මේ සම්පූර්ණ කාලෙකදී යාට පුළුවන්නේ engineer chief engineer කියන preparatory course එකට enroll වෙන්න. ඉතින් chief engineer preparatory course එකේ තියෙන automation subject එකයි තියෙන අනිත් subjects ටික complete කරන්. පස්සේ ඔයාලට පුළුවන් ministry එකේ තියෙනවා එහෙම නැත්නම් අපි MSS merchant ship secretariat එකේ තියෙන written and oral examination එකට සහභාගී වෙන ඒක පාස් වුණාට පස්සේ chief engineer කෙනෙක් විදිහට license එක COC එක ගන්න පුළුවන්. මේකෙදි මතක තියාගන්න ඕන වැදගත් කරුණු ටිකක් තියෙනවා. එකක් තමයි සාමාන්‍ය private ආයතන වලින් ඔයා enroll වුණොත් ඒගොල්ලෝ සමහර වෙලාවට නැවකට දාලම දෙන්න බලනවා. ඒගොල්ලන්ගේ තියෙන contact සරහා ඒගොල්ලන්ගේ අනුබද්ධ ආයතන තියෙනවා නැව වලට ඒවට දාල දෙන්න අවස්ථාවල් තියෙනවා.
නමුත් සමහර අවස්ථ ගොඩක් අවස්ථාවදී අපිට අපේම නැවක් හොයාගන්න මොනවාමාර කන්ටැක්ට් එකකින් හොයාගන්න වෙනවා. ඉතින් ගොඩක් අය මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා මේ සැලරි එක දැකලා මේකට ඇවිල්ලා සමහරවිට මේ කෝසස් ඔක්කොම අතරමඟදී කරලා දාලා යන්න වෙලා තියෙනවා. මොකද මේ නැව්වලට තියෙන ඔපචුනිටීස් ගොඩක් අඩුයි. සමහරවිට ආයතන පුජ්ජටික ආයතන එහෙම කැඩට්ස්ලා ප්‍රෝග්‍රෑම් ගොඩක් අරගෙන කැඩට් හරි නැත්නම් වෙන ප්‍රෝග්‍රෑම් ගොඩක් ඉන්ටේක් එකක් අරගෙන අන්තිමේදී පාස් අවුට් වෙච්ච අයට යන්නේ නම් මං නෑ ඒගොල්ලන්ට එහෙම දෙන්න නැව් නෑ. ඒක නිසා ෆීල්ඩ් එකේ තියෙන ඩිමාන්ඩ් එකට තියෙන සප්ලයි එකත් එක්ක තියෙන මැච් එක බලලා මේ කාලේ තියෙන ප්‍රසන්ට් සිටුේෂන් එක බලලා ඔයාලා පාත් එක තෝරගන්නවා තමයි වඩා හොඳ. පඩිය දැක්ක පමණින්වත් නැත්නම් රට රටවල් බලන්න යන්න පුළුවන් වෙච්ච පමණින් කියලා හිතලා තමන්ගේ ලයිෆ් එක අවුල් කරගන්න යන්න එපා. හොඳටම බලන්න. මොකද මේ එක්සෑම් කරන්න ගියාම දැන් සමහරවල් ඩිලේස් තියෙන එළවල් තියෙනවා. සමහරවිට ලංකා සිස්ටම් එක කරගෙන ඒක තමන් හරි පාත් එක තෝරගනිද්දි ඒක පිට රටද කරන්නේ ලංකාවේද කරන්නේ මොකද මේ එක්සෑම්ස් ලංකාවේ කරන්නම කියලා නෑ. ක්ලාස් 3 නම් ගොඩක් ලංකාවේ කරන්න වෙනවා. ඊට අමතර සෙකන්ඩ් ඉංජිනියර් චීෆ් ඉංජිනියර් ක්ලාසස් වලට UK අප්ලයි කරන්න පුළුවන්, ඕස්ට්‍රේලියා අප්ලයි කරන්න පුළුවන්, නිව්සීලන්ත අප්ලයි කරන්න පුළුවන්, හොංකොං ඒ වගේ තැන් තියෙනවා, සිංගප්පූර් කරන්න පුළුවන් මේ වගේ තැන් තියෙනවා. ඔයාලා ඒ රෑන්ක්ස් ළඟට යනකොට ඔයාලට තවම ඉගෙන වැඩි අවබෝධයක් එයි. මොකද ලංකාවේ තියෙන එක්සැමිනේෂන් ප්‍රොසෙස් එක සමහරවිට තියෙන සම්පත් එක්ක මිනිස්ට්‍රි එකේ තියෙන නිලධාරි හිඟය ඒ වගේ දේවල් එක්ක මේ කොවිඩ් සිටුේෂන් එකත් එක්ක පොඩි ඩිලේස් ටිකක් තියෙනවා. ඒ ටික ගැන හිතලා තමන්ගේ කාලය කොහොමද යුටිලයිස් කරගෙන ඉක්මනට මේ තැන් වලට යන්නේ කියලා ඔගොල්ලෝ තීරණය කරන්න. මේකෙදි මතක තියාගන්න මේ ප්‍රිපරටරි ක්ලෝසස් ක්ලාස් 3 එක්සෑම් එක නැත්තම් නැවකට නගින්න කැඩට් කෙනෙක් විදියට යන්න ඔයා අවුරුදු 18ට වැඩිය වැඩි වෙන්න ඕනේ. ඔයාට අයිසයිට් එක තියෙනවා 6න් 6. ඊට අමතරව ඔයාට වැලිඩ් මෙඩිකල් එකක් තියෙන්න ඕනේ. හරි, මීළඟට අපි කතා කරමු කොහොමද නැවක රේටින් කෙනෙක් විදියට ජොයින් වෙන්න තියෙන ක්‍රමවේදය. එන්ජින් රේටින් ඔයා ඕලෙවල් දක්වා ඉගෙනගෙන තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මාස 3ක ඉන්ජින් රේටින් ප්‍රෝග්‍රෑම් එකට එන්රෝල් වෙන්න මම අර කලින් කියපු ආයතන කන්ටැක්ට් කරා. ඊට පස්සේ මේ ක්‍රම වේද හතරක් තියෙනවා. ඔයාට ඉන්ජින් රේටින් කෙනෙක් විදිහට වොච් කීපින් සර්ටිෆිකේට් එකක් ගන්න. වොච් කීපින් සර්ටිෆිකේට් එකක් නැතුව ඔයාව නැවක වොච් කීපින් රේටින් කෙනෙක් විදිහට දාන්නේ නැහැ. එතකොට ඔයාට යන්න තියෙන chances අඩුයි. ඒතරේ මේ chances වැඩි කරගන්න නම් ඔයා වොච් කීපින් සර්ටිෆිකේට් එකක් ගන්න. එතකොට ඉංජිනියරින් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට තමයි ඔයා ඒ වොච් එකට වැටෙන්නේ. ඒක ගන්න ක්‍රම හතරක් තියෙනවා. එකක් තමයි ඔයාට මාස 9ක එන්ජින් රූම් එකේ වැඩ කරපු ට්‍රේනි කෙනෙක් විදිහට වැඩ කරපු එක්ස්පීරියන්ස් තියෙන්නේ. දෙවනි ක්‍රමේ තමයි ඔයා වැඩ කරලා තියෙන වෙල්ඩර් කෙනෙක් එහෙම නැත්නම් ෆිටර් කෙනෙක් විදිහට නම් ඒ කියන්නේ අර ඔයිලර් කියන රෑන්ක්ස් වලට අමතර කියන්නේ එන්ජින් එකේ ඔපරේෂන් වලට නෙමෙයි වැඩ කරලා තියෙන ෆිටර් කෙනෙක් විදිහට නැත්නම් වෙල්ඩර් පෑසුම් කරුවෙක් විදිහට නම් ඔයාට තියෙන්න ඕන ඊට පස්සේ මාස 9ක ෆිටර් කෙනෙක් හරි වෙල්ඩර් කෙනෙක් විදිහට එක්ස්පීරියන්ස් ප්ලස් ඔයා අප්ග්‍රේඩින් මැරින් වෙල්ඩර් ටු ඇන්ඩ් එන්ජින් රේටින් ගැන කෝස් එක කරලා තියෙන්න ඕන. එහෙම කෝස් එකකුත් කරලා නම් ඊට පස්සේ ඔයාට තියෙනවා නම් තුන්වෙනියට ඔයාට තියෙනවා නම් නැවකට ජොයින් වෙන්න කලින් වර්ක් එක්ස්පීරියන්ස් එකක් ප්‍රී සී ට්‍රේනින් එක විදිහට මාස 3කට වැඩි කාලයක් හෝ සමාන සහ මාස 6ක සී සර්විස් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් ඉංජිනේරින් පැත්තට අදාළව ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මාස 12ක් එන්ජින් රූම් එකට සම්බන්ධව මොනවා හරි කැටගරි එක වැඩ කරලා තියෙනවා නම් ඔයාට පුළුවන් MSS එකේ තියෙන වොච් කීපින් සර්ටිෆිකේට් එක ලබා ගන්න ඇප්ලයි කරන්න. ඊට පස්සේ ඒකේ තියෙනවා ඔයාලට පොඩි එක්සැමිනේෂන් එකක්, ඕරල් එක්සැමිනේෂන් එකක්, සමහර MCQ එකක් එක්ක ඒක පාස් වුණාන් පස්සේ ඔයාලට වොච් කීපින් සර්ටිෆිකේට් එකක් ගන්න. වොච් කීපින් සර්ටිෆිකේට් එකක් තියලා මාස 18ක සී සර්විස් එකක් කරලා නම් එන්ජින් රූම් එකේ, එහෙම නැත්නම් මාස 12ක් එන්ජින් ඩිපාර්ට්මන්ට් එකේ සර්විස් කරලා ඊට පස්සේ තව රිලවන්ට් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් වෙනම ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකකුත් කරලා නම් ඔයාලට COP එක ලබා ගන්න ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් MSS එකේ තියෙන රිටන් MCQ එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් oral examination එකයි මේ දෙක complete කරලා COP කියන එක Certificate of Proficiency කියන සර්ටිෆිකේට් එක ලබා ගන්න. ඒක ලබා ගත්තම ඔයාලට තියෙන job opportunities තවත් වැඩි.
සරි. එතකොට මේකෙදි අවුරුදු 18 වැඩි වැඩි වෙනවා. eyesight එක හයෙන් හය තියෙනවනේ මේ මොන දෙයකට නැවුණා ගින්නන. ඒ හැමදේම medical එකක් තියෙනවනේ valid. ඒ ඔක්කොම අදාළ. අපි දැන් අන්තරාතරම engine department එකේ කොහොමද electrotechnical officer එහෙම නැත්නම් electrician කෙනෙක් නැත්නම් ලෙකී කෙනෙක් විදිහට join වෙන්න තියෙන ක්‍රමවේදය. ඊට පස්සේ ඒ තියෙන COC එක obtain කරගන්න තියෙන පාර මොකක්ද කියලා. හිතන්න ඔයාලට තියෙනවා කියලා GC A level මොනවා හරි maths වලින් හරි bio වලින් එක පාස් එකක්. හැබැයි ඊ පාස් එක අනිවාර්යයෙන්ම maths හරි physics හරි වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට තියෙන්න ඕන O level වලින් 6 passes. ඒකෙත් තියෙන්න ඕන අනිවාර්යයෙන්ම include වෙලා passes වල maths, science, english සහ ඔයා A levels කරන්න attempt වෙලා තියෙනවා. ඔය ක්‍රමවේද දෙකෙන් එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් වෙනවා සිනෙක් එකේ තියෙන electrotechnical officer cadet training program එකට enroll වෙන්න. ඒක enroll වුණායින් පස්සේ cadet program එක complete කරද්දී ඔයාට පුළුවන් නම් workshop training එකක් complete කරන මාස 15කදී අනිවාර්යෙන්ම කරලා තියෙනවා මාස 15ක workshop training එකක් including 9 month sea service එක. ඊට පස්සේ ඔයාට පුළුවන් apply කරන්න preparatory course එකට electrotechnical officer විදියට apply කරන්න තියෙන COC එක ලබා ගන්න තියෙන preparatory course එකට apply කරන්න පුළුවන්. ඒකට apply කරලා ඒකේ තියෙන ඔක්කොම subjects එක pass වෙලා ඒ අනුව ඔයාට apply කරන්න පුළුවන් merchant shipping sector එකේ තියෙන examination. ඒක written එකයි oral එකයි pass වෙනින් පස්සේ COC එක ගන්න පුළුවන් ETO කෙනෙක් විදියට නැත්නම් electrotechnical officer කෙනෙක් විදියට. අනිත් ක්‍රමය තමයි පාඩ GC A level pass වෙලා තියෙනවා නම් NDT හරි එහෙම නැත්නම් NDA සර අපි කලින් කියපු diploma courses දෙකේ electrical engineering power and electronic engineering science කියන stream එකෙන් follow කරන්න training එක complete කරගන්න පුළුවන් නම් කලම්බු dockyard එකේ හරි නැත්නම් port authority එකේ වරාය හරි එහෙම නැත්නම් dockyard එකේ හරි training ගන්න පුළුවන් නම් ඊට පස්සේ වාට මාස 12ක් electrotechnical cadet කෙනෙක් විදියට යන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ මාස 12 කම්ප්ලීට් කරායින් පස්සේ ඔයාලට පුළුවන් අර කියන විදියට preparatory course එකට apply කරලා COC එක ගන්න MSS එකේ තියෙන written එකටයි oral එකටයි appear වෙන්න. එහෙමත් නැත්නම් කෙනෙක් මේ ETO requirement ආවේ ටිකක් මෑත කාලේ එතකන් සේල් කර කර හිටපු කෙනෙක් නම් ET අපි කියනවා නිකන් ලෙකී කියන electrical rating technical rating කියන rank එකේ සේල් කර කර හිටිය කෙනෙක් නම් එයාට තියෙනවා නම් 30 months of combined workshop skills. ඒ කියන්නේ මාස 30ක workshop skills තියෙනවා නම් මාස 12ක sea service එකක් ඒකේ part එකක් විදිහට එයාට පුළුවන් මෙන්න මේ කියන ETO preparatory course එකට apply කරන්න. ඒ වගේම තමයි මාස 36ක combine workshop skill එකක් තියෙනවා නම් ඒකේ මාස 30ක් sea service විදිහට තියෙනවා නම් එයාටත් පුළුවන් apply කරන්න preparatory course එකට. මේ කියන විදිහට අන්තිමේදී එයාට obtain කරගන්න පුළුවන් ETO අදාළ COC එක. ඉතින් අද වීඩියෝ එකේ මම කතා කරා මෙන්න මේ කියන විදිහට ගයිඩ්ලයින් එකක් එක්ක. ඔයාලට මේ ගැන තව මොනවා හරි ගැටු තියෙනවා නම් කමෙන්ට් කරලා දෙන්න. අපි ඒ අනුව බලමු තව ඉස්සරහට වීඩියෝ එක. එතන මම මේ වීඩියෝ කරන අතරතුර ප්‍රිපෙයාර් කරගෙන හිටියා. අනිත් වීඩියෝ එක ළඟදිම දානවා ඩීසල් ජෙනරේටර්ස් ගවර්නර් ගැන ගොඩාක් තොරතුරු. බේසික් මෙකනිකල් ගවර්නර් එක ඉඳන් හයිඩ්‍රොලික් ගවර්නර් ඊට පස්සේ ඉලෙක්ට්‍රිකල් ට්‍රොනික් ගවර්නර්ස් වලට යනකම් ඩ්‍රූප් සෙටින් එක එතකොට ඒවයි කොහොමද යන්නේ කම්පන්සේෂන් එක ලෝඩ් සෙන්සින් ස්පීඩ් සෙන්සින් ඒ කියන වෙලාවෙදි කොහොමද වැඩ කරන්නේ ගවර්නර් එකේ ට්‍රාන්සියන් රූප් එක කියන්නේ මොකක්ද පර්මනන්ට් රූප් එක කියන්නේ මොකක්ද කියව වැඩ කරන්නේ කොහොමද මේ ඔක්කොම අපි ලස්සනට කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ ඊළඟ ගවන වීඩියෝ එකෙන් ළඟදිම ඒකත් එක්ක හම්බෙමු ස්තුතියි.